අද නවම් පුර පොසලසක පොහෝ දවසේ ඉතින් අද දවසෙත් ඉතාමත් වටිනා දහම් කාරණාවන් සම්බන්ධයෙන් කතා කරන්නට සූදානම් අවසර අපේ ස්වාමීන් වහන්ස පළමු ප්‍රශ්නය විදිහට ඔබ වහන්සේගෙන් අහන්නට අවසරයි මට පසුගිය කාලයේ පුරාවටම අපේ ස්වාමීන් වහන්ස වර්ෂාපතනය පතිත වුණා පරිශ්‍රය ශාස්ත්‍රීක වුණා විතක විපත්තිත් ගැන දුන්නා නමුත් තවත් මොහොතකදී අධික උෂ්ණාධික කාල ගුණයක් පැමිණලා තියෙනවා මේ සියල්ල මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස් වෙනවා අපේ ස්වාමීන් වහන්ස සමහර අවස්ථාවන් වලට මුහුණ දීමේදී පවා අපහට තේරුම් ගන්නට බැරි කාරණාවක් තියෙනවා මෙවැනි ධර්මතාවයන්ට අපිට මුහුණ දෙන්නට සිදුවන්නේ කුමක් නිසාවෙන්ද පින්වත් නෝන මහත්මිය මේ සුන්දර නවම් පුර පසළොස්වක පොයේ දවසේ විදර්ශනා රාත්‍රිය වැඩසටහන තුළින් මුලින්ම මා වෙත යොමු කළා වූ ප්‍රශ්නය වෙන්නේ පසුගිය කාලයේ පුරාවට මාස මං හිතන්නේ හතරක් පහක්ම එක දිගටම වැස්සා ගංගා එළදොර පිරි ඉතිරි යන්න වැව්වල වාන් දාන්න තරමට මහා වැසි ඇදහැළුණා මිනිස්යාගේ කුෂිකර්මාන්තය විනාශ වුණා මිනිස්යාගේ ගෙවල් දොරවල් ගම් වතුරෙන් යට වුණා අප්‍රමාණ වූ හානීන් සමාජය තුළට සිද්ධ වුණා ඒසා අසීමිත දෝරේ ගලාගෙන යන මහා වැහි වැහැල දිග කාලයක් දැන් වැස්ස තුරල් වෙලා එනිසා දැන් ආයිමත් සතියක් දෙකක් මේ වැස්ස අපෙන් ඈත් වෙලා යද්දී මේ මොහොතේ බලවත් ආකාරයෙන් උෂ්ණාධික පරිසරයක් අපේ ඉදිරියේ තියෙනවා. ඒතර ඔබතුමිය දැන් මුලින්ම මගෙන් ප්‍රශ්නයක් යොමු කළේ සාමින්වහන්සේ මේ මාස 5ක් 6ක් වැහැලත් මේ සති දෙකක් තුනක් මේ වැස්ස නැතුව යද්දී මේ පරිසරය මේසා උෂ්ණත්වය වැඩි වෙන්නේ පරිසරය මේසා රත් වෙන්නේ කුමන හේතුවක් නිසාද කියන කාරණය. දැන් ওই කාරණයෙන් අපි මතු කරලා දකින්න ඕනේ ඔක චතුරාර්ය සත්‍යයන් තුර විසිරෝල අපි ගත්තොත් අපි දැන් පසුගිය කාලේ එක දිගට ඇදහැලුණු මහා වැසි නිසා අපි දුකක් අපි ඇති කරගත්තේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ ඔය දුක තමයි දෝරේ ගලාගෙන වැස්ස වැටෙද්දී අපි එතනිනුත් ඇති කරගන්නේ දුකක් ඒ වගේම දැන් වැස්ස නැවතිලා පරිසරය යලි උණුසුම් වෙද්දී අසාධාරණ විදියට දහදිය ගලද්දී අන්න අපි එතනිනුත් දුකටයිපත් වෙන්නේ එහෙනම් මේ තැන් දෙකේදීම අපි දුකටපත් වුණා එහෙනම් දැන් ඔබ මේ දුක චතුරාර්ය සත්‍ය තුල විසිරවල දකින්න. එතකොට චතුරාර්ය සත්‍ය තුල විසිරවල දකිද්දී අපි දකිනවා මේ වැස්ස නිසා සකස් වුණා වූ දුකත් මේ උෂ්ණත්වය නිසා සකස් වෙන්නා වූ දුකටත් හේතුව අපේම තෘෂ්ණාවයි කියලා. වෙන දෙයක් නෙමෙයි. අපේ තෘෂ්ණාව සකස් වුණේ ඇයි? අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරව ජීවත් වෙන්න පුහුණු වුණා. ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරව ජීවත් වීමට පුහුණු වීම නිසාම අපි තුල කර්මය කර්මඵල විශ්වාසය තිබෙන්නේ නැහැ. ඒ නිසාම අපි තුල සම්මා සංකප්පයන් තිබෙන්නේ නැහැ. ඒ නිසාම සීලේ අර්ථයන් දුර්වල වුණා. එවැනි සමාජයක මිනිසයා සෑම මොහොතකම උත්සාහ ගත්තේ මොකක්ද? පින්වතුනි තුෂ්ණාවෙන් පරිසරය විනාශ කරන්න. මිල මුදල් හොයන්න වස්තුව හොයන්න තමන්ගේ කුෂිකර්මාන්තය දියුණු කරගන්න අතිරික්ත ලාභයන් ලබන්න කැලෑ කපලා ඒ වගේම රසායනික පොහොර කෘමිනාශක බලවත් ආකාරයෙන් මහ පොළවට දාලා මහ පොළව විස වෙන තත්ත්වයට පත් කරලා ඇයි මේවා කළේ ආදායම වැඩි කරගන්න මධ්‍යස්ත භාවයෙන් ලෝකය තුල කටයුතු කළමනාකරණය කරගන්න අපි දක්ෂ නැහැ අපිට අසීමිත ආසාවන් අසීමිත තෘෂ්ණාවන් අපිට තියෙන සීමිත තෘෂ්ණාවක් අපිට නැහැ මධ්‍යම ප්‍රතිපදාවට අදාළ ජීවිතයක් අපිට නැහැ අපි බලන්නේ ගතයුතු උපරිම ලාභය ගන්න එතනදී මහ පොළවට කුමක් වෙනවාද පරිසරයට කුමක් වෙනවාද කියන අර්ථය අපි හඳුනන්නේ නැහැ මේක අද විතරක් වෙච්ච දෙයක් නෙමෙයි ඒ නිසා මේ ස්වභාවය මේ ලෝකේ හට ගැනීම ගැන දේශනා කරන අග්ගඤ්ඤ සූත්‍රයේ බොහොම සුන්දරව සඳහන් වෙලා තියෙනවා අග්ගඤ්ඤ සූත්‍රයේ මේ ලෝකය නැවුම්ම හටගත්ත වෙලාවේ කල්ප විනාශයක් විනාශ වෙලා මුළු පෘථිවිය අලු දූවිලි බවට පත් වෙලා මේ ලෝකය නැවුම්ම හටගත් වෙලාවේ මේ ලෝකයේ මහ පොළව මිදුනා වූ යෝගට්ටයක් බඳුනා කියනවා මීපැණි වගේ රසවත් මීපැණි වගේ සුගන්ධවත් මීපැණි වගේ වර්ණවත් මහ පොළවක් තිබුණේ ඊළඟට මේ මහ පොළව තෘෂ්ණාවෙන් විනාශ කළාට පස්සේ ඊළඟට අර
සුවඳවත් හතු පැණි හතු පිපෙන්න ගත්තා. ඊට පස්සේ සුවඳවත් තම්පලා වැවෙන්න ගත්තා. ඊට පස්සේ ඇල්හාල් එක දවසින් පෝදින ඇල්හාල් පහළ වෙන්න පටන් ගත්තා. නමුත් මිනිස්යාගේ තෘෂ්ණාවේ සෑහීමක් තිබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කහවණු වැස්සක් වැස්සත් මිනිස්යා සෑහීමකට පත් වෙන්නේ නැහැ කියලා. මුළු මහ පොළවම එකම මේ පැණි වැනි රසවත් යෝගට් එකක් සුවඳවත් යෝගට් එකක් බඳු මහ පොළවක් තිබ්බත් සෑහුනේ නැහැ. එක දවසෙන් අස්වැනු දෙන ඇල්හාල් පහළ වුණත් සෑහුනේ නැහැ. ඒක තැම්පත් කරගන්න, ඒවා පොදි ගහ ගන්න, ඒවා ගොඩ ගහ ගන්න, ඒවා තුලින් වැඩි ආදායම උපද්දවා ගන්න තෘෂ්ණාවේ සීමාවක් තිබෙන්නේ. ඒ නිසාම පාරිසරිකව විනාශයන් නිසාම බලවත් වූ අනතුරු කරා සමාජයේ එදා පටන්ම ගණන් ගත්තා. ඒක ලෝකයේ හටගත් දා පටන් සිද්ධ වෙන දෙයක්, තෘෂ්ණාව හේතුවෙන් සකස් වෙන දුක. එහෙනම් වර්තමානයේ මේ අසීමිත වැස්ස නිසාත් මේ පුංචි ඉඩෝරේ නිසාත් අපි මේසා දුකටපත් වෙන්නේ ඇයි? මානුෂයා තෘෂ්ණාව නිසාම සමාජයට පරිසරයට කළා වූ වැරදි දේවල්. ගහකොළ කපලා පරිසරය විනාශ කරලා මහ පොළවේ පසට රසායනික පොහොර කුමිනාශක අනවශ්‍ය ආකාරයෙන් යොදලා මහ පොළවත් විසක් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම කැලෑ එලි කරලා මහා පස්කඳු ගල්කඳු වැලිකඳු අසීමාන්තිකව ඉවත් කරලා පරිසරයේ අසමතුලිතතාවයක් ඇති කරලා දැන් මාස 6ක් වැස්සත් ඒ වැස්ස නිසා ඇති කළා වූ සිසිල තෙතමනය රඳා ගන්න පරිසරයට පුළුවන් කමක් නැහැ. ඇයි අර ශාක වියන විනාශ කළා, අර ගස් කොළන් විනාශ කළා. ඒ නිසා පරිසරය වැස්ස වෙලාවේ යම්සේ තෙතමනින් පිරී යනවද, වැස්ස නතර වන මොහොතේ හිරු එළිය විසින් අර තෙතමනේ වහා වේගයෙන් උරා ගත්තට පස්සේ බලවත් උෂ්ණාධික පරිසරයක් අපිට හිමි වෙන්නේ. එනිසා මේ සෑම දෙයක්ම වග කියුත්තේ කවුරුත් නෙමේ, මනුස්ස අපිමයි. එනිසා ඔබට අවශ්‍ය නම් මේ විකෘති වැස්ස සහ මේ විකෘති අවුව යම් පමණකොට හෝ අවම කරගන්න ඔබ දක්ෂ විය යුතුයි. පින්වතුනි, සීලය තුළ ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්න, සිල්පද ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙන්න, සිල්පද ආරක්ෂා කරන කෙනෙක් බවට ඔබ පත් වුණොත් පමණයි ඔබට සීලේ වටිනාකම හඳුනා ගන්න කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ සීලය තුලින් ඔබ සමාධිමත් හිතක් ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ සමාධිමත් හිතක් ඔබ ඇති කරගත්තොත් පමණක්මයි කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ලෝකය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා යම් තැනක තෘෂ්ණාව වැඩිද එතන ඇති වෙන්නේ දුක විතරයි. ඊට වඩා දෙයක් නැහැ. ඒ නිසා අපේ සමාජයේ ඉහවහ යන තෘෂ්ණාව නිසා මනුෂ්‍යයා කහවණු වැස්සක් වැස්සත් සීමාවක් නැහැ, තිබීමක් නැහැ, නිමාවක් නැහැ. ඒ නිසාම මනුෂ්‍යයා අසීමිත විදිහට පොහොර යොදලා කුමිනාශක යොදලා මේ ශාක පද්ධතිය විනාශ කරලා කැලෑ පරිසරය විනාශ කරලා සබහ ධර්මයන් විනාශ කරලා මේ පරිසරය තුල කරන්නා වූ විකෘතීන් භාවයේ නිසාම වැස්සත් අවුවත් පාරිසරික දේශගුණික තත්ත්වයක් විකෘති වෙලා තියෙනවායි කියන කාරණය තමයි අපි දකින්න ඕනේ. ඒ නිසා කවදාක්වත් පරිසරයට නිවැරදි වෙන්න කියන්න බෑ, අවුවට වැස්සට නිවැරදි වෙන්න කියන්න බෑ. මේ පරිසරයත් අවුවත් වැස්සත් විකෘතියක් බවට පත් කළේ මිනිස්යාගේ තෘෂ්ණාව නිසා ඇතිවෙන අසීමාන්තික ආශාවන් විසින් කියන කාරණයයි මතක් කරන්න ඕනේ. ඒ නිසා ජාතියක් හැටියට අපි දක්ෂ විය යුතුයි මේ විකෘතීන්ට අපි අකමැතිනම් මේ විකෘතීන් නිසා ගැටෙමින් අනුන්ට බනිමින් අනුන්ට චෝදනා කරමින් අනුන්ට ඇඟිලි දික් කරමින් එහෙම නැත්නම් තව තව මේ විනාශයන්ට උර දෙමින් අපි මේ විනාශය තව තව අනතුරක් දිසාවට අරගෙන යන්නේ නැතුව අපි දක්ෂ විය යුතුයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් ජාතියක් හැටියට අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ පරිසරය මමයි කියලා දකිමින්, මේ පරිසරය මගේ කියලා දකිමින්, මේ පරිසරය මගේ ජීවිතය කියලා දකිමින්, ජීවිතයත් පරිසරයත් දෙකක් නොව එකක් කියලා දකිමින් අපි මේ ජීවිතය ආරක්ෂා කරගන්නේ යම්සේද මේ පරිසරයත් ආරක්ෂා කරගන්න. දැන් අපේ ජීවිතය අපි කොයිසම් වෙහෙස ගන්නවද ආරක්ෂා කරගන්න? ලෙඩක් හැදුනොත් එක ශනීම් බෙහෙත් ගන්නවා, වෙන යම් ශරීරයේ දුර්වලතාවයක් ඇතුනොත් වහ වහ නිවැරදි කරගන්නවා. අපි කවදාකවත් මේ ශරීරය තුවාල කරගන්න, කපා ගන්න, මැහුඳා ගන්න කවදාකවත් කැමති නෑ. මේ ශරීරය ආදරයෙන් ගෞරවයෙන් අපි රැක බලා ගන්නවා, මගේ කරලා රැක බලා ගන්න.
अन्वागे ओब दाक्षवीत जीवित पारिसरयात कियाने देखक नेमे पारिसरयाई अपि ओ जीवत करवाने अपि जीविते आरक्षा करगन्ने यम कैपवीमक अपि गन्ने ඒ කැපවීම පරිසරය කෙරෙහි අපි දැක්විය යුතුයි. අපි පරිසරය කෙරෙහි මේ කැපවීම කරන්න නැතුව ජීවත් වීම උදෙසා අපි පරිසරය විනාශභාවයට පත් කළොත් අනිවාර්යෙන්ම පරිසරයත් ඔබත් කියන්නේ දෙකම එකක්. ඒ නිසා අනිවාර්යෙම පාරිසරික විනාශයන් නිසා අනතුරට පත් වෙන පුද්ගලයා බවට ඔබ පත් වෙනවා. ඒ නිසා පරිසරය විනාශ කළා අපිට කවදාකවත් නිදහස් වෙන්න බෑ නිවැරදි වෙන්න බෑ ඒ නිසා පරිසරය විනාශ කරන ප්‍රමාණයටම අපි විනාශයට යනවා කියන කාරණේ තේරුම් අරගෙන පරිසරයත් ජීවිතයත් දෙකම එකක් කරලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ ඔබතුමිය ඔය අහපු ප්‍රශ්නෙට උත්තරේ හැටියට අද සුවිශේෂී පොහොයක් වසරේ දෙවෙනි පොහොය නවම්පුර පසළොස්වක පොහොය ප්‍රථම සංඝ සම්මේලනයේ පවත්වන්නේත් එමෙන්ම සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනමන්නේත් අද වගේ පුණ්‍යවන්ත වූ දවසකයි. ඉතින් සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා කියන්නේ ශීලයෙන් පරිපූර්ණ වූ ශ්‍රාවකයන් වහන්සේලා, බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා. නමුත් අපේ ස්වාමින්වහන්ස එදා සමාජෙත් ශීලයෙන් පරිපූර්ණ වුණේ නැහැ. අපේ ස්වාමින්වහන්ස අදත් එලෙසමයි මේ ශීලය ජීවිතයට කොයිතරම් වටිනාකමක් එකතු කරනවද ශීලයෙන් අපි පරිපූර්ණ වුණහම ඒ ශීල මාර්ගය තුල ගමන් කරන්නට ගත්තහම අපේ ජීවිතයට ඇතිවෙන වෙනස්කම් මොනවාද අයහපත් දේවල් අපේ ජීවිතෙන් ඈත්වන්නේ කෙසේද අපේ ස්වාමින්වහන්ස ශීලයේ තියෙන වටිනාකම ගැන අපිට කියලා දෙනසේක්වා මීළඟ ප්‍රශ්නේ හැටියට ඔබතුමිය මට යොමු කරන්නේ මේ සීලේ ඇති වටිනාකම මොකද්ද කියන කාරණය ජනතාවගේ දියුණුව උදෙසා රටක දියුණුව උදෙසා සීලය කොයි ආකාරයෙන්ද යොදාගත යුත්තේ කියන කාරණය දැන් බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරද්දී මුලින්ම දේශනා කරන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අර්ථයන් දෙක ලෞකික ප්‍රඥාව ඒ ලෞකික ප්‍රඥාව තුලින් ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිව අරගෙන එන්නේ සීලේට අදාළ මාර්ගාංග තුනට. මොකද්ද මේ මාර්ගාංග තුන? සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ජීවෝ. දැන් එතකොට මෙන්න මේ සීලේට අදාළ මාර්ගාංග තුන හැම වෙලාවෙම ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වෙන්න ඕනේ. හොඳද? එහෙම වුණොත් තමයි අපේ සීලය සම්මා සීලයක් බවට පත් වෙන්නේ. මොකද සීලය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුවත් දඹදිව තිබුණා. නමුත් ඒ සීලය සම්මා සීලයක් උනේ නැහැ. මොකද ඒ සීලය කවදාක්වත් ඔබව විදර්ශනා නුවණක් කරා අරන් ගියේ නැහැ. ඒ සීලය ඔබව අරන් ගියේ ලෞකික සැපේ උදෙසා. වේදනාවේ ආස්වාදයේ උදෙසායි ඔබ අරන් ගියේ. ඒ නිසා ඔබ නිරේතුරුව දක්ෂ විය යුතුයි සීලයට අදාළ මාර්ගාංග තුන ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය කරගත්තා වූ මාර්ගාංග තුනක් බවට පත් කරගන්න. එහෙම පත් කරගත්තට පස්සේ අපි නුවණින් තේරුම් ගන්න ඕනේ ගිහි පින්වතුල්ලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන ගිහි පින්වතුල්ලාගේ සීලය බවට පත් වෙන්නේ ආජීව අට්ටමක සීලය. පංච සීලයෙන් විතරක් ඔබලාට නිවන් මඟ තරණය කරන්න බෑ. මොකද ආජීව අට්ටමක සීලය මාර්ගය තුල තියෙන සම්මා ආජීවයේ මාර්ගය තුල තියෙනවා. ඒ නිසා ගිහි පින්වතුල්ලාගේ සීලය බවට පත් වෙන්නේ ආජීව අට්ටමක සීලය. ඉන්පස්සේ සාමණේර සාමින් වහන්සේගේ සීලය බවට පත් වෙන්නේ සාමණේර දස සීලයත් ඒ වගේම සීකියා 75ත් සාමණේර දස සීලය බවට පත් වෙනවා. උපසම්පදා භික්ෂුන් වහන්සේගේ සීලය බවට පත් වෙන්නේ ප්‍රාතිමෝක්ත සීලයට අදාළ සිල්පද 220ක් තියෙනවා. එතන අධිකරණයන් 7කුත් තියෙනවා. එහෙමනම් මේ ගිහි පින්වතෙක් වේවා සාමණේර සාමින් වහන්සේ කෙනෙක් උපසම්පදා සාමින් වහන්සේ කෙනෙක් වේවා අපේ මේ සීලය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙන්න මේ මාර්ගාංග තුනෙන් ආවරණය වෙනවා. මොකද ඒ ආවරණය සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ. එහෙමනම් මෙන්න මේ සීලයට අදාළ මාර්ගාංග තුනෙන් අපේ සීලය ආවරණය වෙන නිසා සීලේ ඵලයක් තුලින් තමයි අපිට සමාධියට අදාළ ධර්මතාවයන් වැඩෙන්නේ. දැන් ඔබතුමිය ප්‍රශ්නයක් යොමු කරපු වෙලාවේ යොමු කළේ සීලය කුමක් සඳහාද කියන කාරණයත් ඔබ මුල යොමු කළා. ඒතර කුමක් සඳහාද සීලය? සීලය සමාධිය උදෙසා.
අපිට කියන්න බෑ සීලය සද්ධා උදෙසා කියලා. හොඳද? සීලය සමාධිය උදෙසායි. සද්ධාව තමයි අපි ඔය සීලයට යොමු කරන්නේ. නිවැරදි සම්මා සීලයට අපි යොමු කරන්නේ. ඒතකොට සීලය අපි යොමු කරන්නේ සමාධියට. සමාධිය අපි යොමු කරන්නේ ප්‍රඥාවට. ප්‍රඥාව අපි යොමු කරන්නේ ඥාන දර්ශනයන්ට. ඥාන දර්ශනයන් අපි යොමු කරන්නේ විමුක්තියට. විමුක්තිය අපි යොමු කරන්නේ නිදහස් වීමට. එහෙමනම් සීලය තමයි අපිව නිදහස් වීම දක්වා මේ භව තුකේ නිදහස දක්වා අපිව ආරං යන ශ්‍රේෂ්ඨම ධර්මතාවයේ බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සීලයන් අපිට පැනෙව්වත් බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් අපිට බල කරලා අපිට දඬුවම් කරලා අපිට චෝදනා කරලා බලහත්කාරයෙන් සිල්පද ආරක්ෂා කරගන්න කියලා කොතනකවත් අපිට කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ අධිකරණයන් පනවලා තියෙනවා. වැරදි කළොත් නිවැරදි වෙන මාර්ගය අපිට කියලා දීලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපි සිල් රකින්නවාද නැද්ද කියලා බලන්න පොලිසියක් පැනෙව්වේ නැහැ. පොලිස් නිලධාරියෙක්පත් කළේ නැහැ. අපේ පොලිසිය, අපේ ආරක්ෂාව, අපේ සීලය කියන්නේ අපේ හෘද සාක්ෂියයි. එතර වෙන දෙයක් නැහැ. අපි නිවැරදිද කියන අර්ථය අපි සාක්ෂාත් කරගන්නේ අපි නිවැරදිද කියන අර්ථය අපි තුලින් අපි දකින්නේ අපේ හෘද සාක්ෂිය තුලින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට බල කරලා නැහැ. අපිට තර්ජනය කරලා නැහැ. අපිට දඬුවම් කරලා නැහැ. විනය පනවන්න කියලා. විනය රකින්න කියලා. සීලයන් රකින්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ආනිසංස පක්ෂය. දැන් මට මතකයි පසුගිය දවසක තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන මගෙන් අහනවා ඒ ස්වාමින් වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් මුදල් පරිහරණය කළාම කුමක්ද වෙන්නේ කියලා. ඒතර මොකක්ද වෙන්නේ කියන කාරණය මගෙන් ඇහුවත් ඇත්තටම ඒකට උත්තර දෙන්න දන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. මොකද බුදුරජාණන් වහන්සේ අපිට කොතැනකවත් වේවැලක් අරන් කියන්නේ නැහැ. එහෙම නැත්නම් බරපතල පොලිසියක් පනවලා කියන්නේ නැහැ. ඔබලා මේකෙන් වැළකෙන්න ඕනේ. නැත්නම් මං ඔබලාට දඬුවම් කරනවා. මං ඔබලාව ශාසනයෙන් අයින් කරනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විනය පනවලා තියෙනවා මුදල් පරිහරණය කරන්න එපා. ඔබ කැමතිනම් පරිහරණය කරන්න. කවුරු හරි මගෙන් ඇහුවොත් ස්වාමීන් වහන්සේ මට මුදල් පරිහරණය කරන්නද එපාද කියලා මම කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සීලයේ මුදල් පරිහරණය කරන්න එපා කියලා විනය පනවලා තියෙනවා. සාමණේර දස සීලයේ මුදල් පරිහරණය කරන්න එපා කියලා සීමාවක් පනවලා තියෙනවා. ගිහි පින්වතුල්ලා පෝයදාට ගිහිල්ලා උපෝසත දස සීලය සමාදන් වෙද්දී එතන පනවල තියෙනවා මුදල් පරිහරණය කරන්න එපා කියලා. ඉතින් පරිහරණය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පනවල තියෙනවනම් ඔබ පරිහරණය කරන්න එපා. නමුත් ඔබ කැමති නම් පරිහරණය කරන්න. කැමැත් අකමැත්ත ඔබේ. මම ඔබට එපා කියන්නෙත් නැහැ, හා කියන්නෙත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ ආදීනවේ කිව්වා. ඔබ සිල්පද ආරක්ෂා කළොත් මෙන්න ආදීනවේ. ගිහි පින්වතුල්ලා ආජීව අට්ටමක සීලය හොඳින් ආරක්ෂා කළොත්, සාමණේර ස්වාමින් වහන්සේලා සාමණේර දස සීලය හොඳින් ආරක්ෂා කළොත්, සීකියා 75 හොඳින් ආරක්ෂා කළොත්, උපසම්පදා භික්ෂුව උපසම්පදා සීලය හොඳින් ආරක්ෂා කළොත්, ඒ ස්වාමින් වහන්සේට සමාධිමත් හිතක් ලැබෙනවා. අන්න ආදීනවයන්. අන්න ලැබෙන දේ සීලය සමාධිය කරා අරන් යනවා. සමාධිය ප්‍රඥාව කරා අරන් යනවා. ප්‍රඥාව ඥාන දර්ශන කරා අරන් යනවා. ඥාන දර්ශන විමුක්තිය කරා අරන් යනවා. විමුක්තිය නිදහස කරා අරන් යනවා. අන්න බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ඔබ නිදහසට කැමති නම් නිදහස් වෙන්න මේ භව ගමනේ, ඔබ විමුක්තියට කැමති නම්, ඔබ ඥාන දර්ශනයන්ට කැමති නම්, ඔබ ප්‍රඥාවට කැමති නම්, ඔබ සමාධියට කැමති නම් සීලය සතුටින් පිළිගන්න. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් ඔබ සමාධියට කැමති නැත්නම්, ප්‍රඥාවට කැමති නැත්නම්, ඥාන දර්ශනයන්ට කැමති නැත්නම්, විමුක්තියට කැමති නැත්නම්, නිදහස් වෙලා යන්න කැමති නැත්නම් සිල්පද දුර්වල කරගන්න. එච්චරයි. වෙන දෙයක් නැහැ. මෙතන අපි රණ්ඩු වෙන්න, විවේචනය කරගන්න, බැනගන්න, ආවල් හාමුදුරුව මුදල් පරිහරණය කරන, ආවල් හාමුදුරුව මුදල් පරිහරණය කරන්නේ මොකක්වත් අපිට තර්ක කරන්න අවශ්‍ය නැහැ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම මුදල් පරිහරණය කරන්නේ නැහැ කියන සිල්පදේ මම ආරක්ෂා කරනවා දිවිහිමියෙන්. නමුත් මේ මුදල් පරිහරණය කරන්නේ නැහැ කියන සිතුවිල්ල ඇති වෙන මොහොතේම මට ඒ සිතුවිල්ල චිත්තානුපස්සනාවක් පමණයි.
ඒ සිතුවිල්ල මගේ කියලා ගන්නෑ මුදල් පරිහරණය කරන්න නැති මමයි කියලා ගන්නෙ නෑ මාතුල මුදල් නෑ කියලා මං ගන්නෙ නෑ එහෙම ගත්තනම් ඒක මුදල් පරිහරණය කිරීමට වඩා බලවත් අනතුරක් වෙනවා ඒක හොඳින් සක්කාය දිට්ඨිය අනතුර ඒ නිසා මම මුදල් පරිහරණය කරන්නේ නෑ කියන චිත්තය මට ඇති වුණොත් ඊළඟ චිත්තය චිත්තානුපස්සනාව පමණයි අනිත්‍ය වූ ධර්මතාවයක් ධම්මානුපස්සනාව පමණයි මම සමාජයේ කවුරු හරි මුදල් පරිහරණය කරන ස්වාමින් වහන්සේ කෙනෙක් දැක්කොත් ඊළඟ චිත්තය චිත්තානුපස්සනාවෙන් ඒ චිත්තය අනිත්‍ය දැකීම පමණක්මයි අනිත්‍ය වූ සංස්කාරයක් කියලා ධම්මානුපස්සනාවෙන් දැකීමක් එහෙනම් මුදල් පරිහරණය කිරීමත් මුදල් පරිහරණය නොකිරීමත් චෝදනාවක් නෙමේ මාතුල තියෙන්නේ පැසසුමක් නෙමේ මාතුල තියෙන්නේ ඒ දෙකම සතර සටිපට්ඨාන ධර්මයක් පමණයි එච්චරින් එහාට අපිට යන්න ඕනේ නැහැ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් අපි අපිට යන්න ඕනේ නැහැ මොකද බුදුරජාණන් වහන්සේ විනය පනවල තියෙනවා ඒ විනය ආනිසංස ධර්මය අපිට දේශනා කරලා තියෙනවා ඒ නිසා ඔබට සමාධිය අවශ්‍ය නම් ප්‍රඥාව අවශ්‍ය නම් ඥාන දර්ශන අවශ්‍ය නම් විමුක්තිය අවශ්‍ය නම් සීලයට ඉන්න එච්චරයි මට ඒ සියල්ල අවශ්‍යයි මට ප්‍රඥාවත් අවශ්‍යයි ඥාන දර්ශනොත් අවශ්‍යයි විමුක්තියත් අවශ්‍යයි නිදහස් වීමත් මට අවශ්‍යයි ඒ නිසා මම සීලය තුල ඉන්නවා හරි ඒකට අකමැති කෙනෙක් ඉන්නවා නම් අයි නමුත් ඒ දෙකම මට අනිත්‍ය වූ ධර්මතාවයක් පමණයි ධම්මානුපස්සනාව ඉන් එහා දෙයක් නැහැ මම සමාජයේ කොතනකවත් අහවල් ස්වාමින් වහන්සේ මුදල් පරිහරණය කරනවා කියලා එක දශමයකින්වත් අඩු ලංසුවක් මන් දීලා නැහැ මට ඒක අදාළ නැහැ උන්වහන්සේගේ මුදල් පරිහරණය කිරීම නොකිරීම උන්වහන්සේගේ කාර්යය මන් දකින්නේ අනිත්‍ය වූ සංස්කාරය අනිත්‍ය වූ ධර්මතාවය එච්චරයි එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ මුදල් පරිහරණය කරන්න එපා කියන්නේ පොතකින් බල්ලද කාගෙන් හරි අහලද බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙනද නැහැ උන්වහන්සේ අපිට මුදල් පරිහරණය කරන්න එපා කියන්නේ ඇයි? ඇයි උන්වහන්සේ අපිට මුදල් පරිහරණය කරන්න එපා කියලා මේ විනය ශාපවලට පනවලා තියන්නේ ඇයි? මුදල් පරිහරණය කළොත් අපි නැවත නැවත මුදල් හම්බ කරන්න ඕනේ. ඒ හම්බ කරන මුදල් පරිහරණය කරන මුදල් අපි තැම්පත් කරන්න ඕනේ. අපි ආයෝජනයට යොමු කරන්න ඕනේ. අපි ඒක කර්මාන්ත කරන්න ඕනේ, කුෂිකර්මාන්ත කරන්න ඕනේ. මොකද මුදල් හම්බ වෙනවා. හම්බ වෙන මුදල් වලින් අපි සැප විඳින්න ඕනේ. අපි ඇස කන නාසය දිව ශරීරය මනවන්න ඕනේ. මුදල් හම්බ වෙද්දී අපි වාහන ගන්න යනවා. අපි සුඛෝපභෝගී දුරකතනයක් ගන්න යනවා. අපි අනෙත් පහසුකම් ගන්න යනවා. මොකද්ද අවසානේ පිරිහුනේ? භික්ෂුත්වය පිරිහුණා. පංච නීවරණයන් වැඩුණා. අන්න බුදුරජාණන් වහන්සේ මෙලවදි වෙන විපාකේ දකින්නවා. ඒක සමාජයේ ඇස් දෙකෙන් දකින්න බුදුරජාණන් වහන්සේ මේ මුදල් පරිහරණය කරන්න ගියොත් ඊළඟට මුත් ඒ හම්බ කරන්න ඕනේ ඒවා වියදම් කරන්න ඕනේ ඒවා තැම්පත් කරන්න ඕනේ ඒවා ආයෝජනය කරන්න ඕනේ තව තව මුදල් එකතු කර ගන්න ඕනේ ඒවා යොමු කරන්න ඕනේ කුෂිකර්මයට කර්මාන්තයට නැත්නම් බැංකු ගිණුම් වලට තැම්පතු වලට දැන් අර පසුගිය කාලේ අපි දැක්කා දූෂණකාරී තැම්පත් ආයතනවල සල්ලි ස්වාමීන් වහන්සේලා තැම්පත් කරලා තියෙනවා කියලා මාධ්‍යවල ගියා ඇයි ඒ තැම්පත් කළේ මුදල් පරිහරණය කරන නිසා මුදල් පරිහරණය කළේ නැත්නම් ඒ තැන්ට අපි යන්නේ නැහැ. ඒතර අන්න බුදුරජාණන් වහන්සේ මෙලෝ විපාකයන් දකිනවා. පරිහරණය කළොත්. ඒතර පරලෝ විපාකයන් මොකද පරලෝදී ලැබෙන විපාකේ. බුදුරජාණන් වහන්සේ චුතූපපාත ඥාණයෙන් දකිනවා. මේ බුදුරජාණන් වහන්සේ එපා කිව්වේ දේවල් කරලා ඒ අය මැරිලා උපදින්නේ කොහෙද කියලා. ඒ අය අපවත් වෙලා උපදින්නේ කොහෙද කියලා බුදුරජාණන් වහන්සේ චුතූපපාත ඥාණයෙන් දකිනවා. උන්වහන්සේ දකිනවා ස්වාමින් වහන්සේ කෙනෙක් අපවත් වෙනවා. අපවත් වෙලා උන්වහන්සේ പ്രേත භික්ෂුවක් වෙලා ඉපදෙනවා. නැත්තම් සතර ආපාය වෙනත් දුර්වල තැනක උපදිනවා. අන්න බුදුරජාණන් වහන්සේ බලනවා ඇයි මේ භික්ෂුව එතන ඉපදුනේ? බුදුරජාණන් වහන්සේ දකිනවා මේ භික්ෂුව සිල්පද දුර්වල කරගත්තා. බුදුරජාණන් වහන්සේ මුදල් පරිහරණය කරන්න එපා කියද්දී උන්වහන්සේ මුදල් පරිහරණය කළා. මුදල් පරිහරණය කරන නිසා උන්වහන්සේට තව තව මුදල් හම්බ කරන්න ඕනේ වුණා. මුදල් හම්බ කරපු නිසා උන්වහන්සේට ඒ මුදල් ආයෝජනය කරන්න ඕනේ වුණා. මුදල් ආයෝජනය කරපු නිසා ඒ ස්වාමීන් වහන්සේට මුදල් තැන්පත් කරන්න ඕනේ වුණා. ඒ තැන්පත් කරලා ආයෝජනය කළා පෙරලා මුදල් ආයෝජනයන් ලැබෙනකොට පංච නීවරණයන් වැඩි වුණා. කාමච්ඡන්ද වැඩි වුණා. මුදල් නිසා අනවශ්‍ය සුඛෝපභෝගී වාහන වට කරගත්තා. මුදල් නිසා අනවශ්‍ය දායකින් වට වුණා. අන්න සීලෙන් පිරිහුණා. සමාධිය පිරිහුණා. සම්මා සතිය පිරිහුණා. ඥාන දර්ශනයන් පිරිහුණා. ප්‍රඥාව නැති වුණා. අවසානයේ සතර අපායට වැටුණා. අන්න බුදුරජාණන් වහන්සේ දකිනවා මේ පොතක් බල්ලා නෙමෙයි කියන්නේ. කාගෙන්වත් අහලා ගුරුවරයෙක්ගෙන් බල්ලා නෙමෙයි කියන්නේ. උන්වහන්සේ චුතූපපාත ඥාණයෙන් දකිනවා.
බුදුරජාණන් වහන්සේ එපා කියලා විනයක් පනවලා තියෙද්දි මුදල් පරිහරණය කරන්න එපා කියලා පරිහරණය කරලා එයා ඉපදුනේ කොහෙද කියලා දකින්න. දැකලා මහා කරුණාවෙන් අපිට කියනවා මුදල් සර්පේ ඒ නිසා මේ සර්පයා අල්ලන්න එපා ඔබට දෂ්ට කරයි. ඒ නිසා මුදල් පරිහරණය කිරීමෙන් වළකින්න. එච්චරයි. ඔබට අවශ්‍ය නම් පරිහරණය කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මං කවුරු හරි ස්වාමින්වහන්සේ කෙනෙක් මගෙන් ඇහුවොත් මං කියන්නේ ස්වාමින්වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම විනයක් පනවලා තියෙනවා. ඔබ කැමති දෙයක් කරන්න. ඔබ විනයක් ගරු කළොත් සමාධිය ඔබට ලැබෙයි. ප්‍රඥාව ඔබට ලැබෙයි. ඥාන දර්ශන ඔබට ලැබෙයි. විමුක්තිය ඔබට ලැබෙයි. එච්චරයි. ඔබ සීලයට ගරු කරන්නේ නැත්නම් ඔබට කවදාක්වත් සමාධියක් ඇති වෙන්නේ නැහැ. සම්මා සතියක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාව ඥාන දර්ශන විමුක්තියක් ගැන අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට කියනවා 12න් පස්සේ ආහාර ගන්න එපා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට වේවැලක් අරගෙන දඬුවම් කරන්නේ ආහාර ගත්ත කියලා. නැත්නම් පොලිසියක් පනවලා නැහැ අපි ආහාර ගන්නවද නැද්ද කියලා හොයන්න. අපේ පොලිසිය අපේ මහර්ද සාක්ෂියයි. ඒතර බුදුරජාණන් වහන්සේ ඇයි දවල් 12න් පස්සේ ආහාර ගන්න එපා කියන්නේ? අපි බත් වේලක් කනවට අකමැත්ද? නෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් 12න් පස්සේ ආහාර ගන්න එපා. ඇයි ගන්න එපා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දකිනවා 12න් පස්සේ ආහාර අරගත්ත ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනයට අකීකරු ස්වාමින් වහන්සේලා අපවත් වීමෙන් පස්සේ උපදින තැන් උන්වහන්සේ දකිනවා. ඇයි අපවත් වීමෙන් පස්සේ තැන්වලු ඉපදුනේ? උන්වහන්සේ චුතුපපාත ඥාණයෙන් එහෙම දකිද්දී ඇයි එහෙම ඉපදුනේ? පැවිද්දා කියන්නේ මේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කියන්නේ රස්සා කරන කෙනෙක් නෙමේ, කුෂිකර්මයේ කරන කෙනෙක් නෙමේ, මහ පොළව කොටන කෙනෙක් නෙමේ, ශ්‍රමයේ වගුරන කෙනෙක් නෙමේ, කායිකව වෙහෙසන කෙනෙක් නෙමේ. උන්වහන්සේලා අධ්‍යාත්මික සුවය ලබන අය. ආරණ්‍යයකට රුක්ක මූලයකට සේනාසනයකට පන්සලට ගිහිල්ලා මේ අධ්‍යාත්මික දියුණුව සොයන පිරිසක්. එතකොට දැන් එහෙම පිරිසක් උදේටත් දානේ ගත්තා, දවල්ටත් දානේ ගත්තා, ආයිමත් රැටත් දානේ ගන්න කියොත් ඒ දාන වේලේ අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද අපි කායික වෙහෙසටපත් වෙන්නේ නැහැ. අපි පොළව කොටන්නේ නැහැ, අපි කුෂිකර්මයට යන්නේ නැහැ, අපි රැකියාවලට යන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිවර සීමාව තුල තියෙනවා. ඔබලා මේ උතුම් අධ්‍යාත්මික ජීවිතය ගත කරද්දී ඔබලාට මේ පළවෙනි උදේ වේලා දෙවෙනි දානය ප්‍රමාණවත්. ඊට වැඩිය ගන්න එපා. ඔන්න ඒක අපි ඒක අහන්නේ. අපි ඒ සිල්පදේ තකන්නේ. රැට කාපුහම මොකද වෙන්නේ? අපි හිතන්නේ එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ හිතුවේ මහා කරුණාවෙන්. අපිට මහා කරුණාව නැහැ හිතන්න අපි ගෙනවත්. අපිට මහා කරුණාව නැති නිසා අපි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට පිටුපානවා. පිටුපාලා අපි රැහැටත් ආහාර ගන්නවා. දොළහෙන් පස්සෙත් ආහාර ගන්න. මොකද වෙන්නේ? පින්තුනේ ශරීරයේ වර්ණයේ ස්පේ බලය වැඩි වෙනවා. ශරීරයේ රස ඕජාවන් වැඩි වෙනවා. ඇයි? අපි කායික වෙහෙසටපත් වෙන්නේ. ඒ ශරීරයේ වර්ණයේ සැපේ බල වැඩි වෙනකොට ශරීරයේ රස ඕජාවන් වැඩි වෙනකොට කාමයන් නැති වෙනවා. ඇස පිනවන්න, කන පිනවන්න, නාසය දිව ශරීරයේ මනස පිනවන්න හැඟීම් ඇති වෙනවා. ඇයි? ශරීර ශක්තිය වැඩි. තුන් වේලක් අපි අනුභව කරලා මේ ගිහි ජීවිත ගත කරන මිනිසයා මහ පොළොවත් එක්ක හෙට්ටු වෙන මිනිසයා තුන් වේලයි ගන්නෙ. නමුත් අපි මහ පොළොවත් එක්ක හෙට්ටු වෙන්නේ නැහැ. අපි ශ්‍රමයේ වගුරන්නේ නැහැ. අපි උදේ 8ට ගිහිල්ලා රෑ හවස 5ට ගෙදෙට්ට එන්නේ නැහැ. නමුත් ඒ දේ අපි කරන්න ගිහිල්ලා අපිට මොකද උනේ? කාමච්ඡන්දයන් වැඩි වෙනවා. මොකද ආහාර වේලක් ඒ පෝෂණය ශරීරයට දරන්න බැහැ. මොකද ඒක අපි පෙරලා ශරීරයෙන් බැහැර කරන්නේ ශක්තියක් හැටියට. ඊට පස්සේ මොකද? කාමච්ඡන්දයන්ට යොමු වෙනවා. කාමච්ඡන්දයන්ට වැරදි කාමසේවණයන්ට යොමු වෙනවා. කාමභෝගී ජීවිතයන්ට අපි යොමු වෙනවා. අපි තුල පංච නීවරණයන් වැඩි. බත් මතය අලස ගතිය නිදිමත ගත් පංච නීවරණ මේවා වැඩෙනවා. වැඩිලා මරණාසන්න මොහොතේ සිහි මුලාවටපත් වෙනවා. පත් වෙලා දුගතියට. දැන් මොකද උනේ? දුගතිය ඉපදුනේ. ඇයි? සිහි මුලා වෙලා මැරුණේ. ඇයි? කාමයන්ගේ අධිකභාවය නිසා. ඇයි කාමයන් අධික උනේ? ශරීරෙට දරා ගන්න බැරි ශක්තියක් අපි ලබලා දුන්නා. දරා ගන්න බැරි ඕජාවක් ලබලා දුන්නා. අපි ඕජාව පෙරලා කුෂිකර්මයට පෙරලා රැකියාවට පෙරලා පෞල් ජීවිතවලට යවන පිරිසක් නෙමේ. නිසා බුදුරජාන් වහන්සේ සීමාව දැක්කා. සීමාව දැකලා කිව්වා උදේට දානේ ගන්න, ඇතිතරම් ගන්න, කුසපිරෙන්න ගන්න. ඈ ඔබට ඕනේ නම්. නමුත් එතන සීමාව පෙනෙව්වා. කුසෙන් අඩක් ආහාර ගන්න, තව කොටසක් ජලය ගන්න, ඉතිරි කොටස හිස්ව තියන්න. නමුත් කමක් නැහැ, ඔබට ඕන නම් බඩ පිරෙන්නම අනුභව කරන්න. දවල්ටත් ඔබ බඩ පිරෙන්නම දානේ ගන්න. නමුත් 12න් පස්සේ ගන්න එපා. ඒක අතිරික්තයක්.
ඒ අතිරික්ත වර්ණය සැපය බලය හැටියට අපිට මතුවෙලා අපි පැවිදි ජීවිතවලින් ඈත් කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ මේවා දකින්නේ චුතූපපාත ඥාණයෙන්. වෙන දෙයකින් නෙමෙයි. ඒ චුතූපපාත ඥාණයෙන් ස්වාමින් වහන්සේලා අපවත් වෙලා ඉපදෙන තැන් දකිද්දී බුදුරජාණන් වහන්සේ බලනවා ඇයි මේ දුර්වල තැන මේ භික්ෂුව ඉපදුනේ? එක වැරද්දයි කලේ. ඒකත් නිවැරදි කරගන්න පුළුවන් වැරද්දක්. නමුත් ඒක නිවැරදි කරගත්තේ නැහැ මොකද්ද? 12න් පස්සේ ආහාර ගත්තා. නැත්තම් මුදල් පරිහරණය කළා. අපි හිතුවේ එච්චරයි. මගේ සාක්කුවේ රුපියල් 100ක් තිබ්බහම මොකද? මං දවල් 12න් පස්සේ ආහාර ටිකක් ගත්තහම මොකද? අපි හිතුවේ ඔතනයි. ඇයි? අපි මේ තෘෂ්ණාවේ ස්වභාවය අපි තාම දන්නේ නැහැ. මේ අවිද්‍යාවේ ස්වභාවය අපි තාම දන්නේ නැහැ. මේ දුස්සීල භාවය තුලින් අනිවාර්යෙන්ම අපිව සම්මා සමාධියෙන් ඈත් කරනවා කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ උතුම් සීලය පනවලා තියෙන ගිහි පිංගතුල්ලාටත් අපිටත් පොතකින් බලලා නෙමේ කාගෙන්වත් අහලා නෙමේ මේ සත්වයා මැරිලා උපදින තැන් බලලා ඒ දුර්වල උපත් වලට හේතුවට මුල්ුණ කාරණා දැකලා මුල මොකද්ද අවේලාවේ ආහාර ගත්ත මුදල් පරිහරණය කළා මත් වතුර පාවිච්චි කළා බොරු කිව්වා නමුත් මේවා ඇවැද්දෙසලා පිරිසිදු වෙන්න පුළුවන් ධර්මතාවය නමුත් අපි එතෙන්ට ගියේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ වේවැලක් අරගෙන අපිට දඬුවම් කරන්නේ නැහැ පොලිසියක් පනවලා නැහැ බල කරන්නේ නැහැ කැමතිනම් සිල්පද රකින්න අනේ සාදු සාදු දෙවියොත් ඔබට වඳි බ්‍රහ්මියොත් ඔබට වඳි ඔබ මේ මුළු ලෝකෙටම පුණ්‍ය කිතක් වෙයි එච්චරයි ඔබ සිල්පද දුර්වල කරගන්න නම් කැමති ඒ සිල්පද වල සැබෑ අර්ථය නොදක මරණයෙන් පස්සේ වෙන දේ නොදක මරණයෙන් පස්සේ වෙන මුලාවීම් නොදක ඔබ සිල්පදේ දුර්වල වීම පුංචි දෙයක් කියලා හිතුනොත් ඔබට සමාධියක් නැති වෙලා සතියත් සමාධියක් දෙකම නැති වෙලා ප්‍රඥාව ඥාන දර්ශන විමුක්තිය සියල්ලම සිහිනයක් බවට පත් වේ. ඒ නිසාම අපි පැවිදි සමාජයේ හැටියට මම නැවතත් කියනවා මේ සමාජයේ කවුරු පැවිදි උත්තමයෙක් සිල්පදයක් බිඳිනවා දැක්කොත් මට ඒ බිඳෙන සිල්පදය අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක් පමණයි. මට ඒ බිඳෙන සිල්පදය ගැන හිතන සිතුවිල්ල චිත්තානුපස්සනාවක් පමණයි. මම ඔබ සිල්පද බින්දත් නැතත් අපි දකින්නේ අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන තැන. නමුත් අපේ ඉන්ද්‍රිය ධර්මයන් එකිනෙකට වෙනස්. ඒ නිසා අපිට ලෝකය එකම මිම්මක තියලා එකම කෝදුවක තියලා එක තැන මනින්න බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී සීලය බුදුරජාණන් වහන්සේ පැවිදි සමාජය උදෙසා පනවන්නේ සමාධිය උදෙසා සමාධිය පැනවෙන්නේ ප්‍රඥාව උදෙසා ප්‍රඥාව පැනවෙන්නේ ඥාන දර්ශන උදෙසා ඥාන දර්ශන පැනවෙන්නේ විමුක්තිය නිදහස උදෙසා ඒ නිසා ඔබට මේ උතුම් ධර්මතාවයන් අවශ්‍ය නම් එහි මුල් පියවර තමයි සීලය. ඉන් උඩට තමයි ලෞකික ප්‍රඥාව. ඒ පැවිදි උත්තමීන්ට. ඔබ ගිහි පින්වතෙක් නම් ඔබ දක්ෂ විය යුතුයි ආජීව අට්ටමක සීලේ අර්ථය තුලට එන්න. දැන් අපි ගිහි සමාජය තුල අපි ගමු අපි ජීවත් වෙන සමාජය බලන්නකෝ අද ජීවත් වෙන සමාජය අපි කොතනද ඉන්නේ සමාජයේ කොහෙ බැලුවත් අපි අහන්නේ සීලය කියන වචනේ නෙමෙයි අද සීලය කියන වචනය අහන්න නැහැ දුර්ලභයි මං එක්තරා අවස්ථාවක රටේ ප්‍රධාන නායකයෙකුට සීලේ වටිනාකම කියලා දුන්නා සීලේ ආනිසංස ගැන කියලා දුන්නා ඒ වෙලාවේ මහත්තයාට ඈනුම් යනවා ඒ සීලේ මහත්තයාට කැමති මාතෘකාවක් නෙමෙයි ඒ ඈනුම් යද්දි මන් තේරුණා මේ මහත්තයා මේ කහන්නේ සතුටේ නෙමෙයි කියලා. එතකොට ඒ තරමටම සීලය කියන වචනය අපේ සමාජයෙන් දුර්වල වෙච්ච වචනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සීලය කියන අර්ථය අපි නැවත අවදි කළ යුතුයි. අපි නැවත සමාජගත කළ යුතුයි. මේ සීලය කියන අර්ථයට අපි නැවත වටිනාකම දිය යුතුයි. මේ සීලය කියන අර්ථය අපි සමාජය තුළ නැවත විග්‍රහ කළ යුතුයි. මොකද මේ සමාජයේ පවතිනා වූ මේ සියලු විනාශයන්ට හේතුව මොකක්ද? ජනතාවට සම්මා සතියක් නැහැ. සම්මා සතිය කියන්නේ මොකද්ද? කළ යුත්තේ නොකළ යුත්තේ කෙරෙහි දැක්මක් නැහැ ජනතාවට. මොකක්ද අපි කළ යුත්තේ? මොකක්ද අපි නොකළ යුත්තේ? දැක්මක් නැහැ. ඒ දැක්ම නැති නිසාම ඒහිත් විසිරිලා ඒ හිත්වල සම්මා සමාධියක් නැහැ. ඒහිත් පංච නීවරණට බර වෙලා ඒ නිසාම ඒ අය සමාජෙම බලවත් අනතුරක් කරා ගමන් කරනවා. මගෙන් කෙනෙක් ඇහුවොත් ස්වාමීන් වහන්සේ
මේ සමාජයේ බලවත් ආකාරයෙන් පිරිහිමටපත් වෙලා තියෙනවා. මේ පිරිහින සමාජයේ යලි ගොඩනගන්න පුළුවන්ද? මේ පිරිහින සමාජයේ කෙසේද අපි ගොඩනගන්නේ කියලා මගෙන් ඇහුවොත් මම කියන්නේ මහත්වෝ මේ සමාජයේ යලි ගොඩනගන්න නම් එක දෙයයි අපි කරන්න ඕනේ. ගොඩක් දේවල් අපිට කරන්න නැහැ. ධර්මානුකූලව කරන්න තියෙන එකම එක දෙයයි. නමුත් ඒ දේ අමතක කරලා අනිත් සියල්ලම අපි කරනවා. ඒ නිසා විනාශය අද වැඩි වෙලා තියෙනවා. අද මොකක්ද සමාජයට කරන්න ඕනේ කියලා ඇහුවොත් මම ඔබට ඒක උත්තරයි දෙන්නේ මොකද්ද? මේ සමාජය උඩු යටිකුරු කරන්න ඕනේ. එච්චරයි. වෙන කරන්න දෙයක් නැහැ. මොකද්ද උඩු යටිකුරු කරන්නේ? මේ වෙලාවේ උඩට ඇවිල්ලා තියෙන්නේ දුස්සීලභාවය. මේ සමාජගත දුස්සීලභාවය යටිකුරු කරන්න ඕනේ. මේ දුස්සීලභාවය යට කරලා සිල්වත් භාවය උඩට ගන්න ඕනේ. ඔතනයි ප්‍රශ්නේ මුල. නමුත් ඔය මුල කතා කරන්නේ නැතුව අනේ සියල්ලම කතා කරනවා. ඔය මුලට සැබෑ විසඳුම දෙන්නේ නැතුව බොරු විසඳුම් කෝටි ගාණක් දෙනවා. ඇත්ත විසඳුම කතා කරන්නේ නැහැ. නමුත් මේ රටේ තියෙන එකම ප්‍රශ්නය සෞඛ්‍ය ප්‍රශ්නවත් අධ්‍යාපන ප්‍රශ්නවත් වෙන ජාතික ප්‍රශ්නවත් නෙමෙයි. මේ රට තුල තියෙන එකම ප්‍රශ්නය මේ දුස්සීලභාවයේ ප්‍රශ්නය. දුස්සීලභාවයේ ප්‍රශ්නේ. නමුත් ඒක තමයි අපි වසාගෙන ජීවත් වෙන්නේ. මේ සැබෑ හේතුව හංගගෙන අපි ඵලයට පිළියම් හොයන ජාතියක් බවට නිසා මේක කවදාකවත් හොයන්න බෑ. මේක කවදාකවත් නිවැරදි කරගන්න බෑ. ඒ නිසා මේ සම්මා සතිය දුර්වල වෙන්න, මේ සම්මා සමාධිය දුර්වල වෙන්න හේතු හොයන්න. මොකක්ද මේ ජනතාවගේ සම්මා සතිය දුර්වල වෙලා තියන්නේ ඇයි? ඇයි ජනතාවට නිවැරදි තීන්දුවක් ගන්න ශක්තිය තාම නැත්තේ? ඇයි දුස්සීල භාවයෙන් තාමත් අපි ජනප්‍රිය භාවය බලාපොරොත්තු වෙනවා? දුස්සීල භාවයෙන් තාමත් අපි අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය බලාපොරොත්තු වෙනවා? දුස්සීල භාවයෙන් තාමත් අපි භවභෝග සම්පත් සංවර්ධනය කරගන්න බලාපොරොත්තු වෙනවා? මොකද්ද මේ බලාපොරොත්තුව? මිච්ඡා සතිය කවදාක්වත් ඉටු වෙන ධර්මතාවයක් නෙමෙයි. ඇයි අපි මිච්ඡා සතියට කොටු වෙලා තියෙන්නේ? පින්ඇතුණි, මිච්ඡා සතිය නිසාම සමස්ත සමාජයම මිච්ඡා සමාධියකට පත් වෙලා තියෙනවා. කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන්ගෙන් මුළු රටම බර වෙලා. ඒ නිසා සමාජයේ මිච්ඡා සමාධියට ගොදුරුන සමාජයක ප්‍රඥාවක් ගැන කතා කරන්න කොතනකවත් ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ පින්ඇතුණි. ඒ නිසා බරපතල අනතුරක් කරා සමාජයේ ගමන් කරනවා. කුමක් දුර්වල නිසාද? සීලේ දුර්වලභාවය නිසා. අද සමාජයට අවශ්‍ය එකම හඬ සීලේ හඬ. ඒකයි යටපත් වෙලා තියෙන්නේ. සීලේ අර්ථයයි නැති වෙලා තියෙන්නේ. ඒ නිසා සමාජයේ දක්ෂ විය යුතුයි. මේ සමාජය තුලින් නැවත සීලේ ශක්තිය මතු කරගන්න. සීලේ ශක්තිය මතු කරගත් තැනදී ජනතාව තුලේ ඉන්ද්‍රිය සංවරභාවය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරභාවය ඇති වුණොත් අපිට කලයුත්ත නොකලයුත්ත මොකද්ද කියන කාරණය අපි තේරුම් ගන්නවා. කලයුත්ත මොකද්ද නොකලයුත්ත මොකද්ද? සීලේ ආනිසංස මොකද්ද? දුස්සීලභාවයේ ආනිසංස මොකද්ද? අපි ඒක දැනගන්න ඕනේ. අද රටේ ජනතාව දැනගත යුතු ප්‍රධානම අර්ථය තමයි සීලේ ආනිසංසය මොකද්ද? මොනවාද සීලේ පළවෙනි ආනිසංසය? ජනප්‍රියභාවය. අපි මුළු ලෝකයේ තුල ජනප්‍රිය ජාතියක් බවට රටක් බවට පත් වෙනවා. අපි ඕනෑම අභියෝගයක් ඉදිරියේ නොබියව අභියෝගයට මුහුණ දෙන කෙනෙක් බවට පත් වෙනවා. අද අභියෝගයන් ජය ගන්න කෙනෙක්වත් දක්ෂ නැහැ. රටේ ජනාධිපතිතුමාගේ පටන් පාසල් දරුවා දක්වා අභියෝගයන් ජය ගැනීමේ ශක්තිය දුර්වලභාවයට, නිවටභාවයට, දීනභාවයට, යටත්භාවයට පත් වෙන ජාතියක් බවට අපිව පත් වෙලා තියෙනවා. භවභෝග සම්පත් ආරක්ෂා වීමක් නැහැ. මොකද්ද භික්ෂුවගේ භවභෝග සම්පත? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ භවභෝග සම්පත කුමක්ද? සද්ධාව, සීලය, මෛත්‍රිය, සතිය, සමාධිය, විදර්ශනාව, ඥාන දර්ශන, විමුක්තිය. මේ භවභෝග සම්පත් අද රැකිලාද? භවභෝග සම්පත් රැකිලා නැහැ. එතකොට ජනතාවගේ භවභෝග සම්පත් මොනවාද? ජනතාවගේ කුෂිකර්මය, සත්ව පාලනය, වැවිලිකරණය, මේ කර්මාන්ත, මේ ආර්ථික ප්‍රවර්ධනය, මේ එකම දෙයක්වත් රැකිලා මෙහා දුර්වල වෙනවා. දුස්සීල භාවයට අදාළ බලවත් විපාකයන් තුන ඇස්වලට පෙනිපෙනී සමාජගත වෙනවා. නමුත් අපි සීලය ගැන කතා කරන්නේ. දුස්සීල භාවයට අදාළ ප්‍රධාන විපාකයන් තුනම සමාජගත වෙලා බුරබුරා බුරබුරා සමාජය විනාශ කරද්දී අපි තාම සීලය ගැන කතා කරන්නේ. එතකොට දැන් මේ දුස්සීල භාවය නිසා අපිට නොපෙනෙන තව කාරණා දෙකක් තියෙනවා, විපාකයන් දෙකක්. මොකක්ද ඒ දෙක? සිහි මුලා වෙලා මරණයටපත් වෙනවා.
පිංගතුනි මේකයි බරපතලම தත්වේ සිහි මුලා වෙලා මරණයටපත් වෙනවා සිහි මුලා වෙලා මරණයටපත් වුණොත් මොකද්ද වෙන්නේ දුගතියේ ඉපදෙනවා මේසා අභියෝගයක් මේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ට තියෙනවද මේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් අත්විඳින බරපතලම අභියෝගාත්මක තැනට අපේ සමාජය පත් කරලා තියෙනවා මොකක්ද ඒ තැන මේ රටේ පසුගිය අවුරුදු 50ක් 60ක් පුරාවට මේ රට පාලනය කරපු ගෞරවනීය දේශපාලන පින්වතුන්ලා මේ රටේ ජනතාවගෙන් 95%ක් සිහි මුලා වූ මරණයක් කරා ගෙනල්ලා තියෙනවා බලන්න මොන අපරාධයක්ද මොන අකුසලයක්ද මොන කර්මයක්ද 95%ක්ම සිහි මුලා වෙලා මරණ තැන්ට ගෙනල්ලා තියෙනවා 95%ක් ජනතාව මරණයෙන් පස්සේ සතර අපායට දාන සමාජ පරිසරයක් සමාජය තුල නිර්මාණය කරලා තියෙනවා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම මේ සමාජය තුල දකින්න බරපතල මානතුරු උතනයි තියෙන්නේ එහෙම නැත්නම් මිනිස්සුෙකුට කන්න නැහැ බොන්න නැහැ වේල් දෙකයි කන්නේ විශ්වවිද්‍යාලයට ගියාම බෙහෙත් නැහැ පාසලට ගියාම උගන්වන්නේ නැහැ පින්වතුනි මේවා සරල ප්‍රශ්න මේ ප්‍රශ්න නෙමෙයි මම දකින්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මේ සමාජය මේ පසුගිය වසර 50ක් 60ක් පුරා මේ ඔඩුදුවගෙන ආපු මේ දේශපාලන විකෘතිය වර්තමාන වෙනකොට 95%ක්ම ජනතාවක් මරණාසන්න මොහොතේ සිහි මුලාවට පත් කරන තැනට ගෙනල්ලා තියෙනවා මරණයෙන් පස්සේ දුගතියට වැටෙන තත්වයට ගෙනල්ලා තියෙනවා පින්වතුනි මොනස අපරාධයක්ද මොනස කර්මයක්ද කවුද මේ වාට වග කී යුත්තේ මේ වගකීම දැරිය යුත්තෝ ජීවිතේට මොනසානම් අකුසලයක්ද කරගන්නේ අද මැරෙන වෙලාවේ මිනිස්සෙකුට සිහි නුවණින් මැරෙන්න පුළුවන් කමක් නැහැ ඇයි ඒ එයා මැරෙන වෙලාවෙත් හිතන්නේ මගේ බිරිඳට මොකක් වෙයිද මගේ සාම්පුරුෂයාට මොකක් වෙයිද මගේ දුවට පුතාට මගේ මොනබුරා මිනිබිරීගේ අනාගතයට මොකක් වෙයිද මම මේ උපදුන රටට මොකක් වෙයිද මේ ශාසනයට මොකක් වෙයිද පින්වතුනි විතර්ක ගොඩක් මැද්දේ ඒ අහිංසකයාට ඇස් දෙක පියාගන්න මේ සමාජ ක්‍රමය සකස් කරලා දීලා තියෙනවා එනිසා දුස්සීල භාවය මේ රටේ දුස්සීල දේශපාලනය මේ රටේ ජනතාවගෙන් 95%ක් සිහි මුලා වී මරණ බවට පත් කරන තැනකට අරන් ඇවිල්ලා තියෙනවා දුගතියට දාන තැනට ඇවිල්ලා තියෙනවා එනිසා මීට වඩා අභියෝගයක් අපිට නැහැ තේරුම් ගන්න නමුත් මේ අභියෝගයේ ජය ගන්න මාවතක් තියෙනවා මොකක්ද මේ මාවත ඒ මාවත වෙන දෙයක් නෙමේ ඒ මාවත තමයි සක්විති රජ වත සක්විති රජ කෙනෙක් බිහිවන වතක් තියෙනවා නමුත් වර්තමානයේ සක්විති රජවරු බිහි වෙන්නේ නැ මේක හාස්‍යයට ගන්න එපා මම මේ සක්විති රජ වත ගැන මතක් කළේ වර්තමාන ලෝකේ ගුණාත්මක රජ කෙනෙක් වීමේ මාවත මේ සද්ධර්මය අපිට දේශනා කරලා තිනවා මෙච්චර සුන්දර ධර්මයක් අපිට තියෙනවා මොකක්ද මේ සුන්දර ධර්මය දස කුසල් ධර්මයෝ මේ දස කුසල් ධර්මයන් ඔබ ජීවිතයට එකතු කරගනීද ඔබ මේ ලෝකෙම මේ මොහොතේ ජය ගන්න පුළුවන් ජාතියක් නායකයෙක් රටක් බවට පත් කර ගැනීමේ ශක්තිය මේ උතුම් ශාසනය තුල තියෙනවා ලොකු දෙයක් කරන්න කියලා නෑ පුත්‍රයන් වහන්සේ මේ දස කුසල් ධර්මයන් ජීවිතයට එකතු කරගත් නායකයෙක් වෙන්න දස කුසල් ධර්මයන් ජීවිතයට එකතු කරගත් ඇමති කෙනෙක් වෙන්න දස කුසල් ධර්මයන් ජීවිතයට එකතු කරගත් මන්ත්‍රී කෙනෙක් වෙන්න දස කුසල් ධර්මයන් ජීවිතයට එකතු කරගත් නිලධාරී මහත්මයෙක් වෙන්න මෙන්න මොකද්ද මේ තැන රට ජනප්‍රිය කරන තැන රට අභියෝගයන්ට මූණ දෙන තැන රටේ බෞභෝග සම්පත් සංවර්ධනය කරන තැන මේ රටේ ජනතාව සිහි මුලාවට පත් වෙලා මැරෙන විනාශය වළක්වන තැන අපේ රටේ ජනතාව සතර අපායට ගාල් කරන මේ මාර ව්‍යාකෘතිය නවත්වන තැන අන දස කුසල් ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් අපේ පාලක පින්වතුල්ලා දස කුසල් ධර්මයන් ගැන කතා කරනවද සීලය ගැන කතා කරනවද කතා කරන්නේ නැහැ නමුත් ඇමරිකාවේ යමක් කිව්වොත් ඒක කතා කරයි ලෝක බැංකුවේ යමක් කිව්වොත් ඒක කතා කරයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යමක් කිව්වොත් වැඳලා පිළිගනි ඉන්දියාවේ යමක් කිව්වොත් දෙකට නැවිලා පිළිගනි නමුත් මේ තුන් ලෝකෙටම අක්‍ර මේ මුළු ලෝක ධාතුවේ දුර්ලභ මාර්ථය වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ කිව්ව දේ පිළිගන්නේ ඇයි පින්වතුනි සම්මා සතියක් නැහැ ඇයි සීලේ වටිනාකම දන්නේ නැහැ සම්මා දිට්ඨිය නැහැ ඒ නිසා විනාශය පිළිගන්නවා ජයග්‍රහණය පිළිගන්න කැමති නැහැ ඒ නිසා සක්විති රජ වත අදජ්ජියමානෝ තියෙනවා
යම් නායකයෙකුට අවශ්‍ය නම් යම් ඇමතිවරයෙකුට අවශ්‍ය නම් යම් මන්ත්‍රීවරයෙකුට අවශ්‍ය නම් යම් ජනතා නායකයෙකුට අවශ්‍ය නම් මම සක්විති රජ වත දරන නායකයෙක් වෙනවා කියන තැනට එන්න කිසිම බාධාවකින් තොරව ඔබට අවස්ථාව තියෙනවා ඊට අදාළ ධර්මය දසකුසල් ධර්මයන්ුයි ඔබ දසකුසල් ධර්මයන් දිවිහිමියෙන් සමාදන් වෙන කෙනෙක් බවට පත් වෙන්න මොකද අපි සීලයමයි සමාජගත කරන්න ඕනේ මේ උතුම් සම්මා සතියමයි අපි සමාජගත කරන්න ඕනේ මේ දුස්සීලභාවයේ විපාකයන්මයි අපි සමාජගත කරන්න ඕනේ සීලේ අර්ථයමයි අපි කියලා දෙන්නුන අද මොකද්ද අපිට කියලා දෙන්නේ සීලේ අර්ථය අපිට කියලා දෙන්නේ නැහැ සීලේ අර්ථය අපිට කියලා දෙන්නේ නැහැ අපි මොනවද අපේ දේශපාලන නායකයෝ අපිට සමාජයට උගන්වන්නේ මේ පසුගිය වසර 50 තුල අපේ රටේ හිටපු ගෞරවනීය සියලුම දේශපාලන නායකයෝ ඉහළ නිලධාරීන් රටට ඉගැන්වුවේ මොකද්ද මනුස්ස හිංසනය අදත් මොකද්ද කරන්නේ මනුස්ස හිංසනය රෝහලට ගියාම මේ මිනිස්සයා හිංසනයට ලක් කරනවා අධ්‍යාපනයට ගියාම මේ දරුවා හිංසනයට ලක් වෙනවා පාසල් අධ්‍යාපන පද්ධතිය කඩාවැටිලා එතනින් ගියාම ජීවත් වෙන්න ගියාම මේ මිනිස්සයා බරපතල හිංසනයට ලක් වෙනවා ඒ වගේම කුෂිකර්මීය වේවා රැකී රක්ෂා වේවා ව්‍යාපාර වේවා කර්මාන්ත වේවා මේ කොයි ශේෂ්ත්‍රයේ තුලත් මිනිස්සයා හිංසනයටපත් වෙනවා බදු වැඩි කරනවා මිල වැඩි කරනවා මිනිසයා හිංසනයටපත් වෙන සමාජයක් සමාජය තුළ බී මිනිසයා හොරකමට යොමු කරන සමාජයක් අද වර්තමානයේ හොරකම සමාජගත වෙච්ච දෙයක් අද සමාජයේ බල කරනවා හොරකම් කරන්න කියලා හොරකම නීතිගත කරපු තැනට අද ඇවිල්ලා තියෙනවා අද කොතනකවත් රාජ්‍ය ආයතනයක හොරකමින් වංචාවෙන් අල්ලසෙන් තොරක් කියන බොහොම දුර්ලභ දෙයක් ඒක ඒ කියන්නේ මේවා සමාජගත කරනවා එතනින් ගියාම මත්පැන් මත් වතුර මේවා සමාජගත කරනවා මේවා ප්‍රමර්ධනය කරනවා මේවා ආරක්ෂා කරනවා මේවා මතු කරලා පෙන්නනවා ඒ වගේම කාමයේ වර්ධවා හැසිරීම පෙනි පෙනි සමාජගත කරනවා මේ වේ වටිනාකම් දෙනවා සමාජයට මම පසුගිය දවසක මට මතකයි මං රාත්‍රී 10:00 11 වෙලා ධර්මදේශනාවක් ඉවර කරලා එනවා නගරයක් මැද්දේ එනකොට ওই දුරබැහැර මුළු නගරෙම කරවලේ වහලා මොකක්වත් කඩයක් වෙලා නැහැ නමුත් එක තැනක ලස්සනට ලයිට් දාලා තැනක් කරලා තිනවා මොනවද SPA කියලා ගහලා ස්පා ඔන්න නිදිගත් නගරේ ඇහැරුණ එකම ව්‍යාපාරය ස්පා එතෙන්ද සමාජය ඇවිල්ලා තියෙනවා මොකද්ද මේ ප්‍රවර්ධනය කරන්නේ කාමේ වර්ධවා හැසිරීම පින්වතුනි සක්විති රජවතයි අපේ වර්තමාන රජවතයි කියන්නේ අහසයි පොළවයි වගේ දෙකක් සක්විති රජවතේදී සීලය වර්ණනා කරද්දී අපේ රජවතේදී සීලය ඉදිරියේ ඈනුන් අරිනවා ඔන්න ඇත්ත තත්ත්වේ ඒ නිසා මේ මොහොතේත් මේ ඔබේ පුණ්‍යවන්ත මාතෘභූමිය පුදුමාකාර පුණ්‍යවන්ත බිමක් ඒක හොඳින් තේරුම් ගන්න පුදුමාකාර පුණ්‍යවන්ත බිමක් මේ උතුම් ධර්ම විනය ජීවමාන සාස්තුන් වහන්සේ ජීවමානව දරාගෙන ඉන්න පුණ්‍යවන්ත බිමක් මේ මුළු ලෝකෙටම මෛත්‍රිය ගැන සීලය ගැන ත්‍යාගය ගැන සමාධිය ගැන සතිය ගැන කියලා දෙන්න පිනති බිමක් මේ බිම සත්පුරුෂ දෙවියන් සත්පුරුෂ බ්‍රහ්මීන් සත්පුරුෂ මිනිස්සෙයින් හදවතින් වන්දනා කරන බිම මේට අවුරුදු 25කට 30කට 40කට ඉස්සෙල්ලා ලෝකෙට ගිහිල්ලා ශ්‍රී ලංකාව කිව්වොත් එයයි කිව්වේ ආගන්තුක සත්කාරේ ඉහළම රටයි මේ රට. අනුන්ට වරදක් නොකරන අනුන්ට හිංසාවක් නොකරන රට මේ රටයි කියලා. පින්තුනි එවැනි රටක් අද මේතනට අපි දාලා තියෙනවා. නමුත් මෙතනින් නැගී සිටීමේ ශක්තිය බුදුරජාණන් වහන්සේ මාර්ගය අපිට කියනවා. මේ දස කුසල් ධර්මයන්ගේ මාර්ගය පින්වත් ජනතාව පින්වත් පාලකතුමාලා දක්ෂ වෙන්න. මේ මොහොතේ ඔබලාට පුළුවන් සක්විති රජ වත තුලින් මේ රට මුළු ලෝකයටම ඔසවලා තියන්න මේ රට මුළු ලෝකයා ඉදිරියේ ගෞරවයට පාත්‍ර කරන්න මේ මුළු රට මුළු ලෝකයා ඉදිරියේ අභිමානයට පත් කරන්න මේ රට මුළු ලෝකයා ඉදිරියේ සංවර්ධිත සම්පෝෂිත ජාතියක් බවට පත් කරගන්න එක දෙයයි සීලය දස කුසල් ධර්මය ඔබ මේ උතුම් දස කුසල් ධර්මයන් තුලින් රට පාලනය කරද්දී දැන් සක්විති රජ කෙනෙක් පහළ වෙලා මොකක්ද එයා කරන්නේ ඒ සක්විති රජකම සක්විති රජ වත වර්තමානයේට අදාළව ජීවිතයට එකතු කරගත්ත නායකයෙක් මේ රටේ පහළ වුණා ඒ නායකයා බලයක් ගත්තට පස්සේ එයා මොකද කරන්නේ එයා මේ සමාජයේ දේශපාලන වශයෙන් බෙදන්නේ පක්ෂ විපක්ෂ හැටියට බෙදන්නේ එයා ජාති ආගම් කුල හැටියට බෙදන්නේ සමස්ත ජාතියම මගේ පාක්ෂිකයෝ සමස්ත ජාතියම මගේ පක්ෂේ සමාජිකයෝ මේ සමස්ත ජාතියම
සංසාරේ මගේම අම්මලා තාත්තලා දුව දරුවෝ පින්වතුනි සහෝදරත්වයෙන් සමාජයේ දකින්න. එයා බෙදන්නේ නැහැ මෙයා එක්සත් ජාතික පාක්ෂිකයා මෙයා JVP කෙනා මෙයා ද්‍රවිඩ සංගමයේ කෙනා ජනතාව බෙදන්නේ නැහැ. තමන් නායකත්වයට පත් කළා දැන් තමන්ගේ නායකත්වයේ වගකීම තමන් ඉටු කරන්න ඕනේ. ජාති ආගම් කුල බේද බැහැර කරලා සමස්ත ජනතාවම මගේ කියලා දකින්න තැනට ඒ නායකයා එනවා. එයා JVP ප්‍රාදිය සභාවට යා සල්ලි නොදීන්නේ. එයා UMP මන්ත්‍රීතුමාගේ වාර්ෂික අයවැය කපන්නේ. එයි ඔබලා සියල්ලම අපි මේක අපේ ජාතිය මේක අපේ රට මේක අපේ පුණ්‍ය බිම මේ සියල්ලෝම සහෝදරයෝ. ඔහු සමාජයේ දිනනවා. ඔහු සමාජයේ ප්‍රසාදයට පත් වෙනවා. ඔහු සමාජයේ සැබෑ නායකයා බවට පත් වෙනවා. අනිත් හැමෝම ඔහුව නායකයෙක් හැටියට පිළිගන්න දක්ෂ වෙනවා. අනිත් හැමෝම හිතනවා දෙයියනේ මොහු පක්ෂ ભેද බලලා අපිට සලකන්නේ නැහැ. මොහු ජාති ભેද බලලා අපිට සලකන්නේ නැහැ. මොහු ශ්‍රේෂ්ඨ නායකයෙක්. රටේ සමගිය වැඩෙනවා. සමගිය වැඩෙනකොට රටේ සංවර්ධනය වැඩෙනවා. සංවර්ධනය වැඩෙනකොට රටේ ආර්ථිකය වැඩෙනවා. ආර්ථිකය වැඩෙද්දී මුළු ලෝකයා අපිව පිළිගන්නවා. මුළු ලෝකයාටම අපේ ජනප්‍රියභාවය පැතිරිලා යනවා. ශ්‍රී ලංකාවේ නායකයා හොරකම් කරන්නේ නැති මිනිසෙක්. හොරකම් කරන්න එපා කියලා ජනතාවට අවවාද කරන මිනිස්සෙක්. ශ්‍රී ලංකාවේ ඇමති මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ මන්ත්‍රී මණ්ඩලයේ නිලධාරී මණ්ඩලයේ හොරකම් නොකරන අය, අල්ලස් නොගන්න අය, ඒ අය ජනතාවට සීලේ වටිනාකම කියලා දෙන අය. නිසා ඒගොල්ලන්ගෙන් කවදාක්වත් අපිට බියක් ඇති වෙන්නේ නැහැ. අපේ ජාතීන්ට අපේ රටට අපේ ජනතාවට බියක් ඇති වෙන්නේ නැහැ. ඕගොල්ලෝ කැමති තාක් ශ්‍රී ලංකාවට යන්න. ඕගොල්ලෝ කැමති තාක් සංචාරය කරන්න. ඕගොල්ලෝ කැමති තාක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න. ඕගොල්ලෝ කැමති තාක් ශ්‍රී ලංකාවත් එක්ක ගනුදෙනු කරන්න. පින්වතුනි මුළු ලෝකෙම දිනන රජ කෙනෙක් බවට පත් වෙනවා. සක්විති රජවත සක්විති රජතුමා මුළු ලෝකෙම දිනන්නේ එහෙමයි. මුළු ලෝකෙම දිනන්නේ ජනතාව බෙදලා නෙමේ, ජනතාව වෙන් කරලා නෙමේ, ජාති ආගම් කුල වශයෙන් බෙදලා නෙමේ. සමස්ත ජනතාවම මගේ දරුවෝ, සමස්ත ජනතාවම මගේ පාක්ෂිකයෝ, සමස්ත ජනතාවම මේ පුණ්‍ය බිමේ භූමි පුත්‍රයෝ. එතෙන්ට ඇවිල්ලා මුළු ජාතියම සමගියෙන් ඔසවද්දී ඒ ජාතිය සංවර්ධිත ජාතියක් වෙනවා. ඒ ජාතිය ආර්ථිකයෙන් ඉහළට ආපු ජාතියක් වෙනවා. ඒ ආර්ථිකයෙන් ඉහළට එද්දී අපි ජනප්‍රිය ජාතියක් බවට පත් වෙනවා. අපි ලෝකයා ඉදිරියේ අභියෝගයන්ට මුහුණ දීමේ සීලේ ශක්තිය, මෛත්‍රියේ ශක්තිය තුලින් මුළු ලෝකයා ඉදිරියේ විශ්වාසය දිනාගත්තා වූ ජාතියක් බවට පත් වෙනවා. සිහි මුලාවට පත් වෙච්ච ජාතියක් නෙමේ, බියක් ඇති ජාතියක් නෙමේ. මරණාසන්න මොහොතේ මට බියක් ඇති වෙන්නේ නැහැ ඔබට. ඔබ දන්නවා ඔබ මැරුණත් රජය මගේ බිරිඳ රැක බලා ගනි. මම මැරුණත් රජය මගේ ස්වාමිපුරුෂයා රැක බලා ගනි. මම මැරුණත් මගේ දරුවෝ රජය රැක බලා ගනි. මම මැරුණත් මගේ මහලු අම්මා තාත්තා ඒ අය බලාගනි, රජය රැක බලාගනි. මම මැරුණත් මේ රජය, මේ රට, ජාතිය, ආගම ආරක්ෂා කරගනි. සිහි මුලාවට යාපත් වෙන්නේ. එයා සතුටු සිතින් සාදු සාදු කියලා මැරිලා එයා සුගතියට යනවා. දෙයියනේ මේවන් සුන්දර ධර්මයක් කොහෙද තියෙන්නේ? තමන් රජ වෙලා මුළු සමාජයම තමන්සේ දැකලා සෑම පක්ෂයක්ම සෑම ජාතියක්ම සෑම ආගමක්ම මගේය කියලා දැකලා හැමෝටම සමසේ සලකලා ඒ අය සැකෙන් බියෙන් තොර කරලා ඒ අය සතුටු සිතෙන් ඇස් දෙක පියාගන්න සලස්වලා මරණයෙන් පස්සේ ඒ අය සුගතියේ උපතක් කරා අරන් යනවනම් අන්න ඔහුට තමයි කියන්නේ සක්විති රජවතට අදාළව ජීවත් වුණ රජතුමා කියලා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ සුන්දර රාත්‍රියේ ඔබ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ උතුම් විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරලා ජීවිතය තුළින් අප්‍රමාණ සැනසෙල්ලක් අත් කරගත්ත නිසා කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම ධර්ම දානමේ පිනක්ම මුලින්ම මේ උතුම් ශ්‍රී සත් ධර්මයේ ශ්‍රවණය කරපු ගෞරවනීය පින්වතුල්ලාට, මව් දෙමාපියන්ට, දුවා දරුවන්ට, දැකබලා සතුටු සියලු දෙනාට, ගම්වාසී රටවාසී සියලු දෙනාට, ඒ වගේම උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය
දීර්ඝායුෂ පිණිස හේතු වේවා කියලා මේ සිතින් ආශිර්වාද කරනවා ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම පින්වත් සාරද මහත්මයාට ඒ පින්වත් සමිනි නෝනා මහත්මයාට සිරස ගුවන් විදුලියේ ප්‍රධානී ඒ සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා ඒ වගේම අවසාන වචනයත් මතක් කරනවා මොකද්ද නිරතුරුවම තේරුම් ගන්න ඕනේ අපි මේ සීලය ගැන කතා කරද්දි සීලේ දුර්වලභාවයන් ගැන කතා කරද්දි සිරස ගුවන් විදුලිය හැටියටත් භික්ෂුවක් හැටියටත් අපි කාගේවත් වැරදි දකින්නවා කියන කාරණයක් නෙමෙයි මේ සිද්ධ කරන්නේ සමාජයට නිවැරදි තැන මතු කළා දෙන්න ඒ නිසා समस्त मेरटे देशपालने करन सियलूम पिंगतुल्लाट अपि मे उत्साह करान्ने ओबलाट मे सीले वटिनाकम कियला देन्न एनिसा मेरटे देशपालने करन सैम पिंगतेक्म मे सीले वटिनाकम तेरुम गन्न मे सीले आनिसंस पक्षे तीन वटिनाकम तेरुम गन्न मे सीले तियेन्नावु प्रणीत भावयन तेरुम गन्न ए तुलिन अति करगन्न पुलुवन् ए अनागत अभिवृद्धिय तेरुम गन्न कियन कारणय पालक पिंगतुल्ला सियलु देनाट दैनगन्नई अपि मे උතුම් ධර්මයන් ඔබලාට නැවත නැවත මතක් කරලා දෙන්න ඒ වගේම ජනතාව තේරුම් ගත යුතුයි ගෞරවනීය පාලක පින්වතුල්ලා මේ උතුම් සීලේ අර්ථයන් ජීවිතවලට දරා ගන්න කැමති නැත්නම් මේ උතුම් ධර්මයන් සමාජගත කර ගන්න කැමති නැත්නම් පින්වත් ජනතාව තේරුම් ගත යුතුයි අපි මේ කියන ධර්මයන් තුලින් සීලයට කැමති නායකින් සමාජය තුලින් මතු කර ගන්න. වර්තමාන නායක පින්වතුල්ලා සීලය අගේ තේරුම් ගන්න කැමති නැත්නම් ඊට අදාළව මේ පාලන තන්ත්‍රයන් වෙනස් කර ගන්න කැමති නැත්නම් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ඔබෙන් විවෘත වෙ ඉල්ලනවා කරුණා කරලා මේ උතුම් සීලයට ගරු කරන මේ සීලේ ආර්ථයන්ට ගරු කරන මේ සීලේ ආනිසංස පක්ෂය තමා තුලින් හඳුනන සමස්ත ජනතාව තුලින් සැබෑ නායකයෝ මතු කර ගන්න මතු විය යුතු කාලය ඇවිල්ලා තියෙනවා ඔබ සූදානම් වෙන්න කියලා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.